ෆික්සිට් වෝටර් ප්‍රූෆින් ලොවේ මහා නාමය. විශේෂම දැන් මේ දවස්වල වැඩිම කතාබහට ලක් වෙච්ච රාජ්‍ය ව්‍යවසායක් තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඔබේ නමත් ගෑවෙනවා දැන් මේකට. හේතුව ඔබ කෝප් කමිටුවේ. මගේ නම මොකද? මොකද ඔබ කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට ඉදිද්දි 2022 ගුවන් යානා 21ක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගම ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ තිබ්බ වෙලේ කෝප් කමිටුව විමර්ශනයක් කළා ඔබතුමාලා කියන මේක මාස 3කින් කල් දාන්න කියලා. අපි ඒ ගැන කතා කරමු ඇයි එහෙම කිව්වේ කියලා. හැබැයි දැන් ගුවන් සමාගමට ගුවන් යානා අඩුයි. ඒකදී වෘත්තීය සමිති ප්‍රධාන චෝදනාවක් කරනවා මේ කෝප් කමිටුවේ මේ ක්ෂේත්‍රය පිළිබඳව කිසිම දැනුමක් නැති අය මේකට අත ගහන්න ගිහිල්ලා තමයි අද මේ රාජ්‍ය ව්‍යවසායයට මේ තත්ත්වය ඇති කරේ කියලා. ඔබ හොඳ ප්‍රශ්නයක් අහයි. මම දැක්ක ඔබේ ප්‍රෝග්‍රෑම් එක තෝ කවුරු හරි මේකේ මහත් එක්ක ඇවිල්ලා ලොහම එකක් කියලා. කෝප් සංවාදයේදී ඒක සෝදනවා. මම දන්නේ ඒක මහා විකාර කතාවක්. එතුමා අපි කෝප් කමිටුව ඊළඟට හැදුපුවාම අනිවාර්යෙන් ගෙන්නලා ඒක අහන්න ඕන. මොකද දන්නවද? දැන් මම දන්නේ ඔබතුමා කියනකම් අපි මේ ඔය මොකද්ද කියන්නේ නැවැත්තුවයි කියලා. එතුමාලගේ වැඩසටහන මහදවල් ඔඩිට් රිපෝට් එකෙන් පැහැදිලි කරා මේ සම්පූර්ණ මුළු ආණ්ඩුවම ණය කරලා මුළු කැබිනට් එකටම බොරු කියලා ආණ්ඩුවේ සල්ලි විශාල වශයෙන් මූදට හැලුවා වගේ විනාශ කරමින් ගිහිල්ලා එක අවස්ථාවක එයා මේ කියන්නේ එයා බස් සමාගමට Tamanට ඕන එයාලයි මේ මොකද්ද ප්ලේන්ස් ගන්නත් ගිහිල්ලා මේ කොමිෂන් දීලා එහෙම නැත්නම් කැන්සල් කරන්නත් ගාන අරගෙන ඒක උනේ හැබැයි 2016 වගේ කාලෝ ගන්න. ඔය ඇතුලේ නිලධාරී අතර වෙනසක් නැහැ. නිලධාරී දිගටම හිටියා. 2022 නිශ්චිතව ගත්තොත් ඇයිදා මේ මාස 3ක් පරක්කු කෝ සල්ලි ඉතින් කෝ සල්ලි? තාන සල්ලි තිබුණේ. ඒ කොහෙන්ද ඒගොල්ලන් සල්ලි තිබිලා ප්ලේන් ගන්න එපයි කියලා තියෙන්නේ? දැන් ඒ වෙලාවේ සභාපතිවරයා විදියට අශෝක් පතිරගේ මාෂා අශෝක් පතිරණ ආවට පතිරගේ ආවට සල්ලි තිබිලා ප්ලේන් ගන්න ගිහිල්ලා නෙමෙයිනේ. එහෙම ගන්න බෑ. එහෙනම් එහෙන අවසානේ කියන්නේ පොඩ්ඩක් ශ්‍රී ලංකන් එයාලයින්ස් අපිට කරගෙන යන්න බෑ අපිට අනිවාර්යෙන් ඒකනේ නම් කිව්වේ. දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක මේ මහතුරු ඇවිල්ලා මේක හරී ෂෝක්කේට මාර ලාභ ලබන ආයතනයක් ආණ්ඩුවට විශාල ශක්තියක් අපිට ප්ලේන් ගන්න කෝප් එකට දෙන්නේ නැහැ කියලාද කියන්නේ. එහෙම නෙමෙයි මේ ආණ්ඩුවම පට්ටපල් විදියට ණය කරලා ආණ්ඩුවට තව ණය වලින් මේකට ප්ලේන් ගන්න සල්ලි ඉල්ලලා ඔඩිටර් ජෙනරල් ඒකට මේක බරපතල ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවයි කියලා කියපුවාම ඒක තවත් ප්ලේන් 13ක්ද 21ක්ද තව 21ක් ගේන්න ඕනේ මේ තියෙන ප්ලේන්ස් 22ක් බිම තියාගෙන තව ප්ලේන් 21ක් ගේන්න ආන්ඩු මේ අවස්ථාවේ ප්ලේන් 8ක විතර ලීසින් ඉවර වෙන්න ලං වෙච්ච කාලයක් නිසා තමයි 2022 මේ ක්‍රියාවලියට ගිහිල්ලා දෙන්නේ නෑ නෑ මේ මෙහෙමනේ කලඳු නෑ මේ රටේ ජනතාව කියන්නේ මහාචාර්යතුමා මේ කරනව නම් හරියට කරන්න ඕන අන්තිම රටටත් අපකීර්තියක් මේ ගිහිල්ලා කලබ ගෑනේ නෑ පොඩ ඉන්නකෝ දැන් ඒක තමයි දැන් ඒක වෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මග තියන්න එපා මේක ඉතා වැදගත් කාර්යයක් ඔබතුමාලා නාලිකාව මේක මතු කරා නම් මේක සම්පූර්ණ විස්තරය කියන්න ඕන ඒ කියන්නේ මේ රටේ මේ අහිංසක මිනිස්සු ප්ලේන් එකක් දැක්ක නැති මිනිස්සුන්ගේ බදු සල්ලි අරගෙන මේ කණ්ඩායමක් ඉඳගෙන සම්පූර්ණ අකාර්යක්ෂම විදියට මේ බිස්නස් එක කරලා දේශපාලඥයොත් වගේ කියන්න ඕන මේක එක එක වැඩ තිබුණා කරලා මේ මුළු ආයතනම බිමට දාලා අද ඇමතිතුමා කෑග ගහ ඉන්නවා මේක ගන්න කෙනෙක්වත් නැහැ කියලා. ඇමතිතුමා ඇවිල්ලා කියන මේක කවුරුවත් ගන්න නැහැ කියලා. ඒම තත්ත්වෙට ආයතන ගෙනල්ලා ඇවිල්ලා මහා ලොකු කතා කියනවා කෝප් කමිටුව ප්ලේන් 21ක් ගේන්න කියලා. ප්ලේන් 21ක් ගේන්න නවත්තන්න ඕන තමයි. මේ මේ සම්පූර්ණ ආණ්ඩුවට විශාල සුදු වලියෙක් වෙලා ඊළඟට දැන් මේකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒ අපි කෝප් එකෙන් එක්ස්පර්ට් රිපෝට් එකක් අපි එක්ස්පර්ට්ලා නෙමෙයි. නමුත් එක්ස්පර්ට් රිපෝට් එකක් ගත්තා. එක්ස්පර්ට් රිපෝට් එක වෙනම ගත්තා. ඒගොල්ලන්ගේ ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් වෙනම රිපෝට් එකක් ගත්තා. අමාත්‍යාංශෙන් රිපෝට් එකක් ගත්තා. රිපෝට් තුනක් ටේබල් කරලා තියෙනවා. ඔය කියන මහත්තයා ඒක දන්නේ එතුමා ආවෙත් නැතුව ඇති. ඒ ටේබල් කරපු රිපෝට් තුනේ එක්ස්පර්ට් රිපෝට් එකේ පැහැදිලිව කියනවා මේක මේ විදිහට ගෙනියන්න බෑ කියලා. අපි ඒ අමාත්‍යාංශයට කිව්වා මෙන්න මේ රිපෝට් එකත් මත ඊළඟ තීරණ ගන්න කියලා. ඔබතුමා දන්නවා මං හිතන්නේ DB චානක ඇමතිතුමා ඒ කාලේ රාජ්‍ය ඇමතිවරයා හිටියේ. එතුමා මේක හොඳට දන්නවා. ඔය නිලධාරී ඇවිල්ලා මේ නිකන් මං කියන්නේ කෝප් කමිටුවේ ඊළඟට එන සභාපතිතුමා කරුණා කරලා ඒ නිලධාරී මහත්තයයි ඒ කණ්ඩායමයි ගෙනල්ලා මේක කතා කරන්න කියලා. මේ මුළු ආණ්ඩුවම බිමට දාලා ආයතනයක් බිමට වට්ටලා ඒ ආයතන නිසා අර අහිංසක බදු ගෙවන මිනිස්සුන්ගේ සීනි ටිකෙන් හාල් ටිකෙන් මිරිස් ටිකෙන් ගන්න බදු වලින් මේ සම්පූර්ණ ආයතනේ දුවලා අන්තිමට ඇවිල්ලා ලොක්කෝ වගේ කියනවා අපි තව 21ක් ගන්න ගියා මේ පාර්ලිමේන්තු ඉඩ දුන්නේ නැහැ නේ කියලා. මේ ආයතනේ සල්ලි ගෙනල්ලා ආයතනෙන් ප්ලේන් 21ක් ගන්න කවුරක් නවත්තලා නැහැ. නමුත් ඔඩිටර් ජෙනරල් බ්ලැක් ඇන් වයිට් විශාල රිපෝට් එකක් කියලා දෙනවා මේක මහදවල් සුදු වලියෙක් කියලා.
ඉත ඊළඟට මෙන්න මෙහෙම ආයතනයක් පිළිබඳව මේ කතා කරන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවට එයාලයින් එකක් ඕන නම් ඒක කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ශ්‍රී ලංකන් එයාලයින් එක මේක එමිරේට්ස් වලට දෙනකොටත් දුන්නේ කට්ටෙහෙකට කොමිෂන් එකකට. ආපහු ගන්නකොටත් ගත්තේ කොමිෂන් එකකට. ඊට පස්සේ ඔය ඉන්න දැන් ඉන්න සභාපතිතුමාලා හොඳ වැඩ කරනවද නැද්ද කියන මන් දන්නේ නැහැ. තුමාලා ගැන මට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආයතන මේ රාජ්‍ය ආයතනවල වැරදිම ආයතන තමයි මේක. තව ආයතන ඔය මේක පෙන්නල වෙනේ වයිකුණන්න යන්නේ හුඟක් අය. මේක මෙහෙම තියාගෙන මේක පෙන්නල ලිට්‍රෝ එක විකුණන්න යනවා. මේක පෙන්නල SLT එක විකුණන්න යනවා. මේක පෙන්නල ලංකා හොස්පිටල් එක විකුණන්න යනවා. මේක පෙන්නල ලිට්‍රෝ ටර්මිනල් එක විකුණන්න යනවා. ඒව වැරදි. ඔබ කියන්නේ මේක අපිට කරන්න පුළුවන් ද? ආණ්ඩුව මේක කරන්න ඕනේද නැද්ද? නෑ මම හිතන්නේ කරන්න ඕනේ නෑ කියලා. දැන් මෙහෙමයි විශේෂම 2020 මගේ පෞද්ගලික අදහස මේ ලංකාවේ මේ මොහොතේ මේ එයාලයින් එක ගෙනියන එක බරපතල ප්‍රශ්නයක්. විවාදයක් නෑ. දත්තරම් බැලුවම කොච්චර මහ භාණ්ඩාගාරයට බරක් වෙලා තියෙනවද කොච්චර රටේ? ඔබතුමා පැහැදිලි කිරීමත් එකගයි. හැබැයි දැන් කෝප් කමිටුව ඒ වෙලාවේ මේ රටේ සල්ලි අරන් මේ ගුවන් යානා ගන්න ඉල්ලනවා කියන එක මත මේ ගන්න එපා කිව්වම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද කරන්න කියලා නිර්දේශ කරනත් දැන් මෙහෙමනේ ආණ්ඩුවේ අනුමැතියකුත් නැතුව මේ කොම්පැනිය විතරක් ප්‍රසම්පාදන ක්‍රියා පටන් අරගෙන ඔඩිටර් ජෙනරල් ඒකට ප්‍රශ්නයක් මතු කරුවාම මොකද්ද අපි කරන්න ඕන? අනාගතයේ ඇති වෙන ප්‍රශ්නයක් ගැන කෝප් කමිටුවට ඒ වෙලාවේ සංවේදීතාවයක් තිබ්බේ නැද්ද? දැන් මේක මොනවා වුණත් රාජ ව්‍යවසායක්. අනාගතයේ ගැන එහෙමනම් රට වැටෙන්නේ එදා. මොකද්ද මේ කියන්නේ? දැන් මේ රට ඊට පස්සේ ඊට වෙන ප්‍රශ්න ගණනාවක් ඉඳ ඊට මාස කිහිපයකට පස්සේ මේක බංකොලොත් වෙලා ගියා. ඉතින් ඒක ඉස්සල්ලා කරන්න තිබුණ ඔය වැඩේ කරානා. මොකද්ද මේ කියන්නේ? අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.